අපි දන්නවා මේ වෙන විට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල අර්බුදය තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. දැන් මොකද ෆූටෑග පැහැදිලිම විශ්වවිද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනයේ පැහැදිලි සඳහන් කරපු කාරණාව තමයි ඔවුන්ට ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. දැන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් නොදී සම්පූර්ණයෙන්ම රට ගිහිල්ලා තියෙන්නේ. දැන් විශ්වවිද්‍යාල ආචාර සමිත් සම්මේලනයේ දැන් මේ ක්‍රියාකාරීත්වය සහ උසස් පෙළ ඇගයීම් ක්‍රියාකාරීත්වය මොකද වෙන්නේ? දැන් මේක සම්බන්ධයෙන් දැන් සතියකට පෙර තමයි ඔවුන් සාකච්ඡාවක් කියලා තිබ්බේ. ඒ සාකච්ඡාව ලබා දීලා මේ ප්‍රශ්නේ අවසන් කිරීම වෙනුවට ජනාධිපතිවරයා සාකච්ඡාව නොදී රට ගිහිලා තියෙනවා. එතකොට දැන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය යම් කිසි විදියකට බාධාවක් ඇති වුණාම කවුද ඒකට වග කියන්නේ? මේක බරපතල අර්බුදයක්. දැන් ඒක නිසා අපි කියනවා වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියලා. මොකද දරුවන්ගේ පැත්තෙන් මේක ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම දැන් අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර සමිත් සම්මේලනෙත් එක්ක අපි දිග දිගට මේ ගැන සාකච්ඡා කළා. දැන් ඇත්තටම දැන් මේක මේ ආණ්ඩුවට කිසිදු උවමනාවක් නැහැ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් අපි දන්නවා දැන් අපිට අදාළ නැහැ විශ්වවිද්‍යාල ආචාර සමිත් සම්මේලනේ ඉල්ලීම් මොනවද කියන කාරණා. නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් ලබා දීම ආණ්ඩුව වගකීමක්. ඉතින් නමුත් ඒක කරන්නේ නැතුව තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා අද දවසේ අවසන් කළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා ගුරුවරු 28කට ගුරුවරු කැඳවීම. ඉතින් ඇත්තට නැවත නැවත ගුරුවරු කැඳවීම තමයි කරේ. විශේෂයෙන්ම පෙබරවාරි මාස 22 මේ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කරන්න හිටියා. නමුත් ගුරුවරු ප්‍රමාණවත්ම ආයුධුම් කරේ නැහැ. ගුරුවරුන්ගේ පැත්තෙන් දිගින් දිගටම මේ ආයුධුම් කිරීම ප්‍රමාද වුණා. ප්‍රමාද වෙන්න හේතුව තමයි ගුරුවරු දිගින් දිගටම ඉල්ලුව අපිට ප්‍රමාණවත් මුදලක් දෙන්න කියලා. ඉතින් පාර්ලිමේන්තුවෙත් වෙන තැන්වලත් අධ්‍යාපන අමාත්‍යවරයා මේක පිළිගනිමින් කතා කළාට ඒකට විසඳුමක් ලබා දුන්නේ නැහැ. දැන්ට අපි දන්නා ප්‍රධාන ධාරාවේ විෂයන් ගණනාවකට ප්‍රමාණවත් ආයුධුම් කරලා නැහැ. ඒක නිසා තමයි මේ විශ්‍රාමික ගුරුවරු ගන්න තීරණය කරලා තින්නේ. මම හිතන්නේ ඒක සාර්ථක ක්‍රියාවලියකුත් නෙවෙයි අතටම. දැන් මේ විභාග ක්‍රියාවලියම ගත්තම එතකොට දැන් මේ ඒ අයට යම් කිසි දිරිගැන්වීමක් දෙන්න කියලා අපි හැමදාම අවධාරණය කළා. අපි අධ්‍යාපන අමාත්‍යවරයාට කියනවා අඩුම තරමේ ගුරුවරු තවත් එන්න පුළුවන් විදිහට මේ දිරිගැන්වීම මොකක්ද කියන කාරණාව පැහැදිලි කරලා මේ කටයුතු කරන්න කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක නිසා අපි මේක දන්නවා අද වෙනකොට මේකට සාධනීය උත්තරයක් ලැබුණ නැත්නම් මේක තවත් අර්බුදයකට යන්න පුළුවන්. මොකද ජනාධිපතිවරයාත් රටින් ගියා. දැන් සාකච්ඡාවකුත් නැහැ, ජනාධිපතිත් නැහැ. ඒක නිසා මේ අර්බුද දිගටම යනවා. ඒක නිසා අපි කියන අධ්‍යාපන අමාත්‍යවරයාට අධ්‍යාපන ලේකම්රට වඩා මැදිහත් වෙන්න තිබුණ අවකාශ ඔක්කොම අහිමි වෙලා තියෙනවා. උන් පෞගිය කාලේ මේ සම්බන්ධයෙන් කටයුතු කරපු නැති නිසා විශේෂයෙන්ම උන්ට තිබ්බ ජනාධිපතිවරයා යන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරගෙන දීලා මේ ප්‍රශ්න විසඳන්න. නමුත් ඒකත් උනේ නැහැ. ඒක නිසා දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ඉතර අපි කියන්නේ දැන් මේ විශේෂයෙන්ම මේ අර්බුදේ රෝගය කියන ආණ්ඩුව ජනාධිපතිවරයා ඔවුන් මේ තුවක්කු පෙන්නලා බය ගන්නලා ඊව නැතුවන් එහෙම නැත්තම් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා දේපල රාජසන්ත කරනවයි කියලා තමයි මේ අපි මේ ඇගයීම් කටයුතු ආරම්භ කරන්න ගියේ. අන්තිමට එකක්වත් නැහැ. ඔක්කොම පුස්සක් වෙලා තියෙන්නේ. ඒක කරන්නත් බෑ කවදාවත්. ඒවට බයක් එන්නෙත් නැහැ. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි දිග්ගැසීලා තියෙන්නේ. ඒක නිසා වහාම මේකට සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ගන්න බැරි තත්ත්වයකට උදා වෙලා තිනවා. මේකට ඇත්තරම විශ්වවිද්‍යාල ආචාර සමිත් සම්මේලන ආයතන අපහිතන්නේ ඒගොල්ලන්ගේ තීරණය ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරයි මොකද්ද කියන කාරණාව. අන්තිමේදී අවසන් තීරණයකට එළඹීම නියමිතයි කියලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පොත දැනගන්න ලැබිලා තියෙනවා. එහෙම දෙයක් නැහැ. අවද අවස නම් හිතන්නේ විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ මම හිතන්නේ ඊයේ දවසේ අපි දන්න විදිහට සාකච්ඡාවක් තිබ්බා ඒගොල්ලන්ගේ. ඉතින් ඒගොල්ලෝ මොනවාරි ඒගොල්ලන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළා. ඒ අය ඒගොල්ලෝ ඒක අතට ගුරු සංගම් වලට අදාළ කාරණාවක් නෙවෙයි. නමුත් අපි දන්නවා දැන් මේ තියෙන අර්බුදය තුළ ඔවුන් ඉල්ලා හිටපු දේවල් ලබා දීලා නැති නිසා මේ අර්බුදය ඉස්සරහට යන්න පුළුවන් යම් විදිහකට ඔවුන් තීන්දුවක් නොගත්තොත්. උත්තරපත් බැලීම සඳහා විශාල විශ්වවිද්‍යාලීය ගුරුවරුන් සංඛ්‍යාවක් අරගෙන කරලා තියෙනවා කියලා තියෙනවා. ඇත්තරම දැන් විශ්‍රාමික ගුරුවරු අයදුම් කිරීම කියන එක කාරණාව සම්බන්ධයෙන් අපිට තියෙන්නේ ඇත්තරම නිෂේධනීය පිළිතුරක් තියෙන්නේ. මොකද අපි කියන්නේ මේ විශ්ව විශ්‍රාම ගියාය අරගෙන නැවත සමීක්ෂණය අර කරන ඒවා තීරුමක් නැති වැඩ. ඇත්තරම ගුරුවරු දිරිගන්ල මේකට ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මෙහි මොහොතේ අධ්‍යාපන ක්‍රියාවලියේ ඉන්න අය ගත්තොත් තමයි මේක සාර්ථක වෙන්නේ. ඒක නිසා ඒ අයට අයදුම් කළ හැකි ආකාරයෙන් ඔවුන් සඳහා යම්කිසි සාධනීය පිළිවෙලක් අනුගමනය කිරීම ආණ්ඩුවේ වගකීමක් කියන අපි පැහැදිලිව කියන්න කැමතියි. අධ්‍යාපනය ගත්තාම දන්වැලක් වගේ එක තැනක යම්කිසි බුකක් ඇදුනහම සමස්ත ධාරේම අවුලටපත් වෙනවා. දැන් විශ්වාස පෙළ මේ ප්‍රශ්න පත්‍ර නොබැලීම නිසා තියෙන බරපතල තත්ත්වය ඉදිරියට බලපානවානේ සමස්ත පැහැදිලිවම අපි දන්නවා ලබන මේ ගිය අවුරුද්දේ තියන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගේ තාම තියලා නැහැ. දෙසැම්බර් විභාගේ තාම තියලා නැහැ. ඒ විභාගේ මැයි වලට මැයි අගට දාලා තියෙන්නේ. ඒක කියන්නේ දැන් ඒතකොට දැන් ඒක සම්බන්ධයෙන් තත්ත්වය මොකක්ද?
ඒවගේ අපි දන්න ඊළඟට මේ අවුරුද්දට අදාළව සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග තියෙනවා ශිෂ්‍යත් විභාග තියෙනවා ඒවා මොකද වෙන්නේ ඒවා 2024 වෙනකන් යනවද දැන්ටමත් අපි දන්නවා 2000 විශේෂයෙන්ම කොරෝනා අර්බුදය තුල 2021 අවුරුද්දවල පාසල් අධ්‍යාපනයේ කඩාගෙන ගියා ඊළඟ අවුරුද්දවලට දැන් මේ අවුරුද්දට තාම 2022 ඉතින් ඔය විදිහට දැන් දිගටම අවුරුදු ඈත් වෙනකොට අවුරුද්දෙන් අවුරුද්ද අධ්‍යාපනය ඈත් වෙනකොට ළමයි වයසට යනවා ඒකත් එක දින අර්බුදය තමයි සමහර ළමයි අපි දන්නවා මේ වෙන විටත් පාසල් අධ්‍යාපනයේ කඩාහැලීමක් සිදු වෙමින් තියෙනවා මොකද මේ ආකාරයෙන් විශාල කාලයක් පාසල් තුල ගත කිරීමට සිදුවීම ඉතින් මේක කොරෝනා අර්බුදය තුල විසඳ ගන්න තිබේ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව දිගින් දිගටම මේ ඉස්සරහට ආවා ඒකෙදි උත්තරපත්‍ර ඇගේ අර්බුදයත් ආවට පස්සේ දැන් අර්බුදය උත්සන්න වෙලා තියෙනවා කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ දැන් මේ විශ්වවිද්‍යාලයේ පුරවරු කැඳවීම හරහා උත්තරපත්‍ර පරීක්ෂාව නිසැකව සිදුවෙමි කියලා විශ්වාස කරන්න පුළුවන්ද විශේෂයෙන්ම විෂය නිර්දේශයන් සම්බන්ධයෙන් ඔහුට තියෙන අතීතයේ දෙනුව දැන් වර්තමානයේ ගැලපෙනවද මොකද தත්ත්වය ඔබතුමාගේ අදහස මොකක්ද නෑ ඇත්තටම මේ අපි නිරන්තරයෙන්ම කියන කාරණාව තමයි සක්‍රීයව සේවයේ යෙදෙන ඒ වගේම අදාළ විෂයන් ඉගැන්වීම් කරන ගුරුවරු තමයි මේ උසස් පෙළ ඇගීම් කටයුතු වලට සම්බන්ධ කරගන්නේ. ඉතින් මේ වගේ අර්බුදයක් ආපු නිසා ඔවුන් විශ්‍රාමික ගුරුවරු කැඳවනවා. ඉතින් ඇත්තටම මේක ඇත්තටම ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම ඔවුන්ට ඒ වර්තමාන තත්ත්වයන් සම්බන්ධයෙන් තියෙන අවබෝධය අඩුයි. ඒක නිසා ඒක ළමයට බලපාන්න පුළුවන් වක්‍රාකාරයෙන්. ඒක නිසා අපි කියන්නේ මේ මෙවැනි තීරණ ගැනීම තේරුමක් නැති ඒවා. ඒක නිසා ප්‍රශ්නයක් විසඳන්න තවත් ප්‍රශ්නයක් ඇති කිරීමන මේ කරන්න ඕනේ. ප්‍රශ්න විසඳන්න තියෙන ප්‍රශ්නෙට උත්තර හොයලා ඒකට අවශ්‍ය විසඳුම ලබා දීම තමයි කළ යුත්තේ කියලා අපිට කියන්න තියෙන්නේ. දැන් ඒ හරහා දැන් යම් කිසි විදිහකින් විශ්‍රාමික ගුරුවරු යොදාගෙන මේක පරීක්ෂා කරලා මේ කටත කටයුතු සිදු කරොත් ධර්මයේ කියන විභාගයට පෙනී සිටපු දරුවෝ දෙමාපියෝ යම් තැතිගැනීමක් ඇති වෙන්න පුළුවන්ද මේ හරියට මේක සිද්ධ වුණාද යම් එහෙම තමයි තත්ත්වය නෑ බෑ දැන් දෙමාපියන්ට දැන් අවශ්‍ය වෙලා තියෙන අපි දන්න විදිහට මේක ඉක්මනින් ආරම්භ කරන්න ඉතින් ඒක නිසා ඉක්මනින් ආරම්භ කරන්න බැරි වෙලා තියෙන මේ ওই සාකච්ඡා ප්‍රමාද වීම එතකොට දැන් දෙමාපියන්ට මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වුණත් ඔවුන්ට තියෙන ප්‍රශ්න දැන් මේ වෙලාවේ මේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමවේදයක් සොයා ගැනීමේදී ඒක නිසා ඒ වට තමයි ওই විභාග දෙපාර්තමේන්තුව වෙනි තීරණ අරන් තියෙන හැබැයි ඔවැනි තීරණ සාර්ථක තීරණ නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන ගුරුසම්මන් වෙන ගුරුවරයෙක් හැටියට ඔබතුමාලා සූදානම්ද ඕන අවස්ථාවක මේ උත්තර ප්‍රශ්න බැලීමට දැනටමත් 14,000 19,000 අවශ්‍ය තත්ත්වයක් තුළ ඇගෙයිම් කරන්න අපි දන්නවා 13,000කට 15,000කට ආසන්න පිරිසක් මේ වෙන විටත් ආයතුම් කරලා තියෙන්නේ. එතකොට දැන් දැනටමත් අපි දන්නවා සමහර ප්‍රධාන විෂයන් වලට තමයි ආයතුම් කරලා නැත්තේ. එතකොට ඒක තමයි අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව දික් කරේ නැවත ආයතුම් කරන්න. එතකොට ඒක දීර්ඝ කරලා තියෙන්නේ. ඒ ආයතුම් නොකරේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගැට නෙමෙයි දීවනා ප්‍රමාණවත් නැහැ කියලා. ඉතින් අමතිවරයා දීවනා ප්‍රමාණවත් නැහැ කියලා පිළි අරන් තියෙන தත්ත්වයක් තුළ මේ ක්‍රියාවලිය යනකොට හරි මන්නේ ගුරුවරුන්ට යම් කිසි විදිහකට සානසීලී පිළිවෙතක් අනුගමනය කරනවා කියලා විශ්වාසයක් ඇති කළොත් ගුරුවරුත් ඇවිල්ලා මේ කටයුත්ත ඉතිරි කිටි විසත් ඇවිල්ලා මේ කටයුත්ත සාර්ථක කරයි කියලා තමයි අපිට විශ්වාසයක් තියෙන්නේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.